ක්‍රිකට් සාමාන්‍යයෙන් හැඳින්වෙන්නේ මහත්මා වරුන්ගේ ක්‍රීඩාවක් ලෙසයි. නමුත් මේ දිනවල මෙන්ම පෙර පැවති ජාත්‍යන්තර ක්‍රිකට් තරඟවලදී ඇති වූ උණුසුම් වචන හුවමාරු සහ ගැටුම් සමාජ මාධ්‍යවල දැඩි කතාබහක් ඇති කළා. කෙසේ නමුත් රග්බි ෆුට්බෝල් වැනි ක්‍රීඩාවලට සාපේක්ෂව ක්‍රිකට් වල ගැටුම් ඇතිවන්නේ අඩුවෙන්. නමුත් ක්‍රිකට් පිටිය තුල ගැටුම් ඇතිවීම දුලබ දසුණක් නම් නෙවෙයි. කුටි බැට දක්වා දුර දිග ගිය අවස්ථාද අපට වාර්තා වෙනවා. අපි අද කතා කරන්නේ ඒ වගේ ක්‍රිකට් ගැටුම් කීපයක් ගැනයි. මේ අතර අපේ රටේ සිදුවීම්ද ඇතුළත් වෙනවා. ලහිර් කුමාර හා ලින්ටන් ඩාස් 2021 මෙවර T20 ලෝක කුසලාන තරඟාවලියේදී ශ්‍රී ලංකාව හා බංග්ලාදේශ අතර පැවති තරඟයේදී වේගපන්දු යවන ලහිර් කුමාර හා බංග්ලාදේශ පිතිකරු ලින්ටන් ඩාස් අතර ඇති වූ උණුසුම් වචන හුවමාරුව කැපී පෙනුණා. බානුක රාජපක්ෂ සහ විනිසුරුවන් ගැටුම සමතයකට පත් කළ අතර මේ විනය විරෝධී හැසිරීමක් ලෙස සලකා දෙදෙනාටම ICC දඬුවම් නියම කෙරුණා. ඒ ලහිරුට 125ක දඩමුදලක් හා ලින්ටන් ඩාස්ට 115ක දඩමුදලක් සමග එක් දඬුවම් ලකුණක් ලෙසයි. මැක්ස්වෙල් හා ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 2013 වසරේ ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාව අතර මෙල්බන් වල පැවති 2020 තරඟයකදී මෙම සිදුවීම වාර්තා වෙනවා. මෙල්බන් සිටින ශ්‍රී ලාංකිකයන් බොහෝමයක් තරඟේ නැරඹීමට පැමිණලා සිටියා. මුලින්ම පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාවට පන්දු වාර 20 තුල ලබාගත හැකි වූයේ ලකුණු 121ක් පමණයි. ඉතමත් පහසු ඉලක්කයක් වගේ පෙනී ගියත් ඔස්ට්‍රේලියාවට වැඩේ ලේසි වුණේ නැහැ. අවසාන පන්දුවාරේ අවසන් වෙන විට කඩුලු 3ක් පමණක් දැවී ගියත් ඔවුන්ට ජයග්‍රහණයට තවත් ලකුණු 4ක් අවශ්‍ය වුණා. පන්දුවට පහර දෙමින් සිටියේ සුපිරි පිතිකරු මැක්ස්වෙල්. අවසාන පන්දුව යවන්න තිසර පෙරේරා සමග ශ්‍රී ලංකා ක්‍රීඩකයන් අවසාන පන්දුවේ යවන ආකාරය ගැන ටිකක් වැඩියෙන් වෙලාවක් සාකච්ඡා කළා. මේන් නොසන්සුන් වූ මැක්ස්වෙල් ඉක්මනින්ම පන්දුවේ යවන ලෙස කියමින් කලබලකාරීව හැසිරුණා. මේ නිසා එවකට ශ්‍රී ලංකා නායකයා වූ ඇන්ජලෝ මැතිව්ස්ටත් කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨතම ක්‍රීඩකයා වූ මහේලටත් හොඳටම තරහ ගියා. ඔවුන් අතර වචන හුවමාරුවක් පවා සිද්ධ වුණා. තමන් විසින්ම දාගත් අනවශ්‍ය පීඩනය නිසාම මැක්ස්වෙල්ට අවසන් පන්දුවට හරියාකාරව මුහුණ දෙන්නට බැරි වුණා. ශ්‍රී ලංකාව තරඟේ ජයග්‍රහණයක් කළා. මාලන් සැමුවෙල් හා ෂේන් වෝන් ක්‍රිකට් පිටියේ කුකුල් කේන්තිකාරයා විදිහට තමයි ෂේන් වෝන් හඳුන්වන්නේ. ඒ වගේම දඟපන්දු යවන්නෙක් විදිහට දෙවෙනි වෙන්නේ මොරලිට විතරයි. හැබැයි සුළු දේටත් කිපෙන වෝන් මේ හේතුව නිසා පිටිය තුල වගේම ඉන් පිටතත් බොහෝ දේවල් නැති කරගත්තා. ගැටුම සිදුවන්නේ 2013 ඔස්ට්‍රේලියාවේ බිග් බෑෂ් ලීග් තරඟාවලියේදී. ගැටුමට හේතුව සැමුවෙල්ගේ ටීම් එක බෝල් කරද්දී සැමුවෙල් විසින්ම වෝනගේ ටීම් එකේ පිටිකරුවන්ගේ දිවිම් වලට බාධා කළා කියන සිද්ධිය. ඉන්පසුව සැමුවෙල් බැට් කරන්න ආපු වෙලේ ඉඳන්ම වෝන් මේ සිදුවීම මුල් කරගෙන සැමුවෙල් එක පැටළුණා. එක් අවස්ථාවක සැමුවෙල්ගේ ටී-ෂර්ට් එකෙන් වෝන් ඇද්දා. සැමුවෙල් ටිකක් විතර ඉවසීමෙන් තමයි කටයුතු කළේ. නමුත් වෝන් ගැටුම නතර කළේ නැහැ. එක් අවස්ථාවක හිතාමතාම බෝලෙන් සැමුවෙල්ගේ අතට දමා ගැසුවා. ඒ අවස්ථාවේ සැමුවෙල් තරහ ගිහින් බැට් එක විසි කරලා දැමුවා. විනිසුරුවන් ගැටුම සමතේකට පත් කළා. කෙසේ නමුත් සැමුවෙල්ගේ ටීම් එක අවසානයේදී ජයග්‍රහණය කළා. තරඟේ වීරයා වුණෙත් මාලන් සැමුවෙල්. වෝන්ගේ බාධා කිරීම වලට සැමුවෙල් පිටෙන් පිළිතුරු දුන්නා කියලා තමයි විචාරකයෝ කිව්වේ. හර්බජාන් සිංහ හා ෂොයිබ් අක්තර් සාමාන්‍යයෙන් ඉන්දියාව හා පාකිස්තානය අතර පැවැත්වෙන තරඟයකදී ටිකක් වැඩිපුර ගැටුම් ඇති වෙනවා. ඔවුන්ගේ රටවල් දෙක අතර ඇති ජන වාර්ගික ගැටලු ඔවුන් කිසිම පැකිලීමකින් තොරව ක්‍රීඩා පිටියට අරගෙන එනවා. තරඟේ පැවැත්වෙන්නේ 2010 වසරේ ශ්‍රී ලංකාවේ රන්ගිරි දඹුලු ක්‍රීඩාංගණයේදී. මෙය ආසියානු කුසලානයක පැවිදි තරඟයක්. තරඟේ 47 වන පන්දු වාරයේදී හර්බජන් අක්තර් යවූ පන්දුවකට 6 පහරක් එල්ල කරනවා. ඉන්පසු අක්තර් යවූ පන්දු දෙකම බවුන්සර් පන්දු වන අතර මේ සිදුවීම් මුල් කරගෙන ගැටුමක් ඇති වෙනවා. පිටිය තුල ගැටුම විනිසුරුවන් පාලනය කරනවා. තරඟේ ජයග්‍රහණය කරන්නේ ඉන්දියානු කණ්ඩායමයි. තරඟේ වීරයා වෙන්නේ හර්බජන් සිං. ඒකට හේතුව වෙන්නේ හර්බජන් පන්දුවෙන් මෙන්ම අවසන් පන්දු වාර කිහිපේ පිටෙන් දැක්වූ දස්කම්. තරඟයෙන් පසුව අක්තර් හර්බජාන්ට පහර දෙන්න ඉන්දියානු ක්‍රීඩකයන් සිටින කාමරයට පවා පැමිණි බව සඳහන් වෙනවා. අනේ ක්‍රීඩකයන් මැදිහත් වීමෙන් ගැටුම සමතයකට පත් කළත් මොවුන් දෙදෙනා අතර පෞද්ගලික ජීවිතේ පවා එතරම් හිත හොඳ නැති බව තමයි සඳහන් වන්නේ. මිචෙල් ස්ටක් හා කැරන් පොලාඩ් මේ ගැටුම සිදුවන්නේ 2014 LPL තරඟයකදී. පොලාඩ් මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායමටත් ස්ටක් රොයල් චැලෙන්ජර්ස් බැංගලෝ කණ්ඩායමටත් ක්‍රීඩා කළා. ස්ටක් පොලාඩ්ට එල්ල කළ බවුන්සර් පන්දුවක් එක්ක තමයි මේ ගැටුම ඇරඹෙන්නේ. එහිදී ස්ටක් පන්දුව එවන්න දිව යන විට පොලාඩ් කඩුලින් ඉවත් වෙනවා. ඒ දැක දැකත් ස්ටක් පන්දුව පොලාඩ්ගේ කකුල් දෙක වෙත එල්ල කරනවා. මෙහිදී දැඩිව ආවේගශීලී වන කැරන් පොලාඩ් පිටෙන් ස්ටක්ට දමා ගැසුවත් ඒ ඉදිරියට විසිවන්නේ නැහැ.
LPL තරඟ ඉතිහාසයේ සිදු වූ ඛේදනීය සිදුවීමක් ලෙස තමයි මේ සඳහන් කරන්න පුළුවන්. ගැටුම අවසන් වෙන්නේ පොලාඩ් හා ස්ටක්ට පිළිවෙලින් තරඟ ගාස්තුවෙන් 75ක් හා 159ක් ගෙවන්න තරඟ තීරකයින් නියම කරමින්. බර්මියුඩාවේ කණ්ඩායම් දෙකක් මේක ජාත්‍යන්තර තරඟයක් නෙවෙයි 2015 වසරේ කණ්ඩායම් දෙක අතර සිදු වූ ගැටුම පටන් ගන්නේ කඩුළු රකින ක්‍රීඩකයා පිතිකරුවාගේ හිසට පහර දෙනවත් සමග විනිසුරුවන්ට පාලනය කර නොහැකි විශාල ගැටුමක් දක්වා මේ දුර දිග යනවා එවකට ලෝක මාධ්‍යවල සහ සමාජ මාධ්‍යවලත් මේ සම්බන්ධයෙන් වැඩි වශයෙන් කතා කරනවා සාමාන්‍යයෙන් ක්‍රිකට් පිටියේ දෙදෙනෙකු අතර සිදුවන ගැටුම් අනෙක් ක්‍රීඩකයින් මැදිහත් වී සමතේකට පත් කළත් මෙහිදී එය සිදුවන්නේත් නැහැ මේ සිදුවීමෙන් පසුව කඩුළු රකින ක්‍රීඩකයාට සදාකාලිකවම ක්‍රිකට් තහනම් කෙරෙනවා පිතිකරුවාට එක් ක්‍රීඩා වාරයක් තහනම් කළ බවත් සඳහන් වෙනවා හර්බජාන් සිංහා ශ්‍රී ශාන්ත් 2008 LPL තරඟයකදී තමයි මේ සිදුවීම වාර්තා වන්නේ මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායමට ක්‍රීඩා කළ හර්බජාන් සිංහ තරඟයේ අවසානයේ කිංග්ස් 11 පංජාබ් කණ්ඩායමට ක්‍රීඩා කළ ශ්‍රී ශාන්ත් කණේ පහරක් එල්ල කරනවා तमन गेम रटे ज्येष्ठ क्रीडके नेलूमे कणे पहर निसा दड़ी सित्तवल्ट पत्तु एवक लाभाल क्रीडके श्रीशांत कंदुलु सलन आकार दकिन लबुना सिधुवीमट हेतु हरियाकार पहदिली नेता मे सिधुवीम निसा हर्बजांट जात्यांतर तरंग पहकतहनमक पेनवा कलकट पशु सिधुवीम संबंधेन हर्बजान श्रीशांत प्रसिद्धिये समावगेन तिबुना एतम अय संधानकर तिबुने मे पौद्गलिक प्रतिपलयाक कियलाई මෙවැනි ගැටුම් ඇතිකර ගැනීමෙන් ක්‍රීඩකයන් තමා කරාම අනවශ්‍ය පීඩනයක් යොමු කර ගන්නා බව තමයි අපේ අදහස. සාමාන්‍යයෙන් මෙවැනි ගැටුම් ඇතිකර ගන්නා බොහෝ ක්‍රීඩකයන් තරඟ තුල අසාර්ථක වීමත් මෙවැනි ගැටුමකදී ඉවසන ක්‍රීඩකයන් තරඟේ සාර්ථක වීමත් ඉහත සිදුවීම් වලින් අපට මනාව දිස් වෙනවා. මේ වීඩියෝ ගැන ඔයාට හිතෙන දේ පහතින් සඳහන් කරන්න. තාමත් අපේ Hot Gamers YouTube channel එකට subscribe කරලා නැත්නම් පහතින් තියෙන රතු පාට subscribe button එක press කරලා දැන්මම channel එක subscribe කරන්න. මේ වගේම තවත් වීඩියෝ එකකින් අපි නැවතත් හමු වෙමු.